අයිබෝන් ඔයාල හැමෝටම අපේ රස YouTube channel එක නරඹන අදත් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩාක් රස ට කන්න පුළුවන් කරකර කාලා හැපෙන මුරුක්කු බදින විදිහ තමයි පෙන්වන්න යන්නේ ගොඩාක් අය ඉතින් ගෙදරදි මුරුක්කු හදන්න දන්නේ නැති නිසා වෙළඳ පැලෙන් තමයි මුරුක්කු මිලදී ගන්න ඉතින් ඒ වගේ විවිධ වර්ණක ඒ වගේම පරණ තෙල් වලින් බදිනවා රසකාරක ওই වගේ දේවල් තියෙන නිසා අපිට පුළුවන් මේ වගේ දේවල් ගෙදර දීම හදලා ගබඩා කරගෙන තියාගෙන ආහාරයට ගන්න. ඉතින් ඔයාලගේ සුරතලුන් ළමයින් ගොඩාක් ආස මුරුක්කු හදන විදිය අද වීඩියෝ එකෙන් බලමු. අපි බලමු දැන් කොහොමද මේක හදාගන්නේ කියලා. අපි දැන් බලමු කොහොමද මුරුක්කු වලට අවශ්‍ය මිශ්‍රණය හදාගන්නේ කියලා. මෙතන අරගෙන තියෙනවා මම හාල් පිටි ග්‍රෑම් 500ක් පමණ. මේ හාල් පිටි ග්‍රෑම් 500ත් එක්ක තව අරගෙන තියෙනවා උණු වතුර කෝප්ප දෙකක්. මේ උණු වතුර නටනකම් උණු කරගෙන මදක් නිවෙන්න තියලා තියෙනවා විනාඩි 5ක් විතර. එහෙම නිවාගත්ත ඒවා තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මම මේකට දාගන්නවා කහකුඩු තේ හැඳි එකහමාරක් විතර. මුරුක්කු කහපාටට අවශ්‍ය නිසා හදාගත්ත ඊළඟට මිරිස් කුඩු තේ හැඳක් විතර දාගන්න ඔයාලා සැර කන ප්‍රමාණයට. ඊළඟට තවත් දාගන්නවා මම ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට රසපදමට ලුණු කුඩු තේ හැඳි දෙකක් විතර මම දාගන්නවා. දාලා දැන් මේ මිශ්‍රණය හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මතක් කරලා මේකට ඔයාලට ඕනනම් කඩල පිටි වගේ දේවල් පාවිච්චි කරන්නත් පුළුවන් මිශ්‍ර කරගන්න පුළුවන්. මං අද හාල් පිටි වලින් පහසුවෙන් අඩු වියදමකින් කොහොමද මුරුක්කු හදාගන්න කියලා තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මේ ටික ඉස්සල්ලාම මිශ්‍ර කරගන්නවා ලුණු කුඩු ඒ වගේම කහ කුඩු සහ මිරිස් කුඩු. මේ ටික හාල් පිටි එකත් එක්ක මිශ්‍ර කරගන්න එක තමයි මම දැන් කරේ. ඊට පස්සේ අර හදාගත්ත උණු වතුර පොඩ පොඩ දාලා මේක ඝනකමට අනා ගන්න ඕන. මීට පෙර වීඩියෝ වල මම ඔයාලට අරගෙන ආවා ඉන්දියාප්ප හදන විදිය. අනේ ඉන්දියාප්ප පදම මිශ්‍රණයට මේක අනා ගන්න ඕන. අපි මේ වෙලාවේදී වතුර ඔක්කොම එකවර දාන්නේ නැහැ. පොඩ පොඩ දාලා මේක ටිකක් හයියට අනා ගන්න. මම මේ අන්නව බලා ගන්නකෝ. එතකොට ඔයාලට පහසුවෙන් අනා ගන්න පුළුවන් මේ විදිහට වතුර ටික ටික දාලා මේ පිටි මිශ්‍රණය කලවම් කරගන්නවා. ඇල් වතුරෙන් අනන්න යන්න එපා කොයි වෙලාවකවත්. හාල් පිටි හොඳයි නිවිච්ච උණු වතුරෙන් අන්න එක. එතකොට අපිට මිරික ගන්න පහසු වෙනවා. උණු වතුර දාන්නත් එපා. උණු වතුර විනාඩි 5ක් විතර නිවෙන්න තියලා තමයි මම දැන් වතුර වලින් මේක අනාගන්නේ. ඉතින් වෙළඳපළේ විවිධ වර්ණ රසකාරක ඒ වගේම වර්ණක යොදලා හදලා තියෙන මුරුක්කු ඔයාලගේ ළමයින්ට කන්න දෙනවට වඩා මේ වගේ පහසුවෙන් ගෙදර මුරුක්කු ටිකක් බැදගත්තම අපිට බෝතලයකට දාලා එහෙම නැත්නම් පැකට් කරලා තියාගෙන අවශ්‍ය වෙලාවට කන්න පුළුවන්. දැන් මං වතුර අඬු කෝප්ප දෙකම ගියා මට නම් මේක අනා ගන්න. ඉතින් ඒ හාල් පිටිවල තෙත ගතියත් එක්ක තමයි අපි එකතු කරන වතුර ප්‍රමාණය තීරණය කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ දැන් මේ පිටි ටික බලන්න මෙතන මම අතේ පොඩක්වත් ගෑවෙන්නේ නැති ගන්නට තමයි මේක පදමට අනාගත්තේ. මෙන්න මේ පදම වෙනකොට ප්‍රමාණවත් වෙනවා. ඒකයි වතුර ගොඩක් දාන්න එපා කිව්වේ. ඊට පස්සේ මේක වහලා පොලිතින් එකකින් හරි වාජනයකින් වහලා ඔයාලා පුළුවන් නම් මේක පැයක් විතර තියන්න සීසන් වෙන්න. එතකොට මේක ගොඩක් මෙලෙක් ගතියට හැදෙනවා පිටි බෝලේ. ඒ නිසා මෙන්න මේ විදිහට මේක තද කරලා පියනකින් වහලා මම පැයක් විතර තියනවා සීසන් වෙන්න. ඊට පස්සේ තමයි මුරුක්කු හදන්න ලෑස්ති වෙන්නේ. දැන් මේ තියෙන්නේ මම පැයක් විතර සීසන් වෙන්න තිබ්බ පිටි මිශ්‍රණය. දැන් මේක හොඳට මෙලෙක් වෙලා තියෙන්නේ. ඊළඟට මම කරන්නේ මුරුක්කු මිරිකන වංගඩියක් අරගෙන ඒකට මේකෙන් පිටි ස්වල්පයක් දාලා ලෑස්ති කරගන්නවා. ඊගමන් මං මේ වෙලාවේ තාච්චියකට පොල්තෙල් බෝතලයක් විතර දාලා රත් වෙන්න තිබ්බා ලිපේ. දැන් මෙන්න මේ වගේ මල් හැඩති ඉන්දියාප්ප වංගඩියක් තමයි මම පාවිච්චි කරන්නේ. ඔයාලට මේ වගේ වංගඩි පහසුවෙන් මිලදී ගන්න පුළුවන් වෙළඳපළෙන්. ඒකේ යට කෑල ගලවලා ඔයාලට එක එක කෑලි මාරු කරන්න පුළුවන්.
ඉන්දියාප මිරිකණයකට අමතරව මේ වගේ කෑලි හම්බෙනවා. එතකොට ඔයාලා යටින් ගලවලා මේ කෑල්ලක් දාලා ඔයාලට කැමති හැඩයට මුරුක්කු මිරික ගන්න පුළුවන්. දැන් මම පෙටි දාලා ඒක ලෑස්ති කරලා තියලා මිරිකන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් මේ වෙලාවේ තෙල් එක හොඳට රත් වෙලා තියෙන්නේ. තෙල් එක රත් වෙනකන් මිරිකන්න යන්න එපා. අපි වංගෙඩියට දාගත්ත පිටි එක දැන් තෙල් එක රත් වෙලා තියෙන නිසා මම මේ විදිහට මිරික ගන්නවා මුරුක්කු එක. ඔයාලා වටේට රවුමට හැඩයට එන්න මේ වගේ මිරික ගන්න මුරුක්කු. දැන් මේක මම ලොකුවට ටිකක් අච්චුව දාලා තියෙන නිසා මම මේ වෙලාවේ ලිප නිවලා මදගින්නේ තමයි මේක බැදගන්නේ. මොකද මේක නැත්තම් එකපාරට කර වෙලා යන්න පුළුවන්. ටිකක් මුරුක්කුව ඝනකම වැඩි නිසා මදගින්නේ ඔයාලා ලිප ගොඩක් ගින්දර අඩු කරගන්න ගෑස් එකේ නම් මම මේ වෙලාවේ ගින්දර අඩු කරගෙන මේක විනාඩි 6ක් 7ක් වගේ බැදෙන්න තියෙනවා. එතකොට මෙන්න මේ වගේ ක්‍රිස්පි ගතියට රන්වන් පාටට වෙනකොට ලිපෙන් බාගන්න. අර එකපාරට ගින්දර දැම්මොත් එහෙම මේක වට කර වෙලා මැද අමු වෙන්න පුළුවන්. ඒ නිසා ලොකු එක ලොකු අච්චුවකින් හදද්දී පොඩ්ඩක් කල්පනාවෙන් ගින්දර අඩු කරලා බැදගන්න. ඊළඟට අපි බලමු තවත් අච්චුවක් පාවිච්චි කරලා හීනි මුරුක්කුවක් හදාගන්න විදිය. දැන් ඊළඟට මෙන්න මේ වගේ හීනි අච්චුවක් මම දාගත්තා. ඉස්සෙල්ලා ඒක ගලවලා ඊට පස්සේ ඒකට දාගන්නවා පිටි. පිටි දාගෙන ඒක අර ඉස්සෙල්ලා මුරුක්කු බැදගත්ත තෙල් එකටම මිරිකණ්ඩායි ලෑස්ති වෙන්නේ. එතකොට ඔයාලට ප්‍රමාණයෙන් හීනි සිදුරු වලින් මෙන්න මේ වගේ ඒ වගේ මිරිකගෙන හීනි මුරුක්කුවක් හදාගන්න පුළුවන්. මේ විදිහට එක ගොඩට වෙන්නේ නැති වෙන්න තැන් තැන් වලට තෙල් එකේ වටේට මිරික ගන්න මුරුක්කු. ඊට පස්සේ මේකට නම් පොඩ්ඩක් ගින්දර වැඩි වුණාට කමක් නැහැ. පොඩි හීනි සිදුරු වලින් මිරිකපු නිසා කිඳි හීනි එහෙම බැදෙන්න තියන්න රන්වන් පාට වෙනකන්. මෙන්න මේ වගේ එක පැත්තක් බැදෙනකොට මේක අනිත් පැත්ත හරව ගන්න. ප්‍රමාණය වැඩි නිසා දැන් ඔක්කොම එකට ඇරිලා තියෙන්නේ. අපිට පස්සේ මේක කුඩු කරගන්න පුළුවන්. එතකම් මේක එක පැත්තක් බැදුනම මේ විදිහට කෝරක් අරගෙන අනිත් පැත්ත පෙරලා ගන්න. ඒ පැත්තත් දෙපැත්තම රන්වන් පාට වෙනකම් බැදගෙන තමයි මේක ස්ට්‍රේනරයකට මේ විදිහට අයින් කරගන්න ඕනේ. ඔය වගේ මුරුකු කීපයක් ඔයාලට විවිධ හැඩවලට ඔයාලා කැමති හැඩවලට මිරිකගෙන හදාගන්න පුළුවන්. දැන් බලන්නකෝ අපි දැන් මේ හදාගත්ත මුරුක්කු වල ක්‍රිස්පි ගතිය පරීක්ෂා කරන්න යන්නේ මම. ඔයාලට මේක පේනවාදී ගොඩාක් ක්‍රිස්පි ගතියට තියෙනවා. කරකර ගාලා හපලා කන්න පුළුවන්. ඉතින් මේ වගේ රසට පිරිසිදුවට වෙළඳපළේ අපි නිතරම මිලදී ගන්න දේවල් ගිදරදී හදන විදිය මම ගොඩාක් වීඩියෝ මීට කලිනුත් අරගෙන ඇවිල්ලා තියෙනවා. මඤ්ඤොක්ක ක්‍රිස්පි අල පිටි බදින විදිය ඔය වගේ ගොඩක් වීඩියෝ තියෙනවා නරඹන්න අපේ රස YouTube චැනලයට ගිහිල්ලා. ඉතින් අදත් මුරුක්කු බදලා රස බලලා අපේ වීඩියෝ වලට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යාළුව අතරෙත් ෂෙයා කරගන්න කියන ආරාධනය කරන ගමන් ඔයාලගෙන් සමු ගන්නවා. පහතින් තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න මම දාන වීඩියෝ ඔයාලට හැමදාමත් බලන්න පුළුවන් අපේ රස YouTube channel එකේ. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.